ರೇಗು ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ ವರೆಯಾಗೆ ಪಾಲನೆ ಯಟತೇ ಪೆವತಿ ರೇಗು ತ್ಯಾಗ ಅರಮುದಲ ಮುದಲ್ ಅಮಾತ್ಯಾಂಶಯಟ ಪವರಾ ಗೆನಿಮಟ ವಿರೋಧಯ ಪಲಕರಮಿನ್ ರೇಗು ವೃತ್ತಿಯ ಸಮಿತಿ ಆರಂಭ ಕಲ ವೃತ್ತಿಯ ಕ್ರಿಯಾಮಾರ್ಗಯ ಅದ ಪಸನ ದಿನಟಾತ್ ಕ್ರಿಯಾತ್ಮಕಾಯ್ ಮೇವನ ವಿಟ ವೃತ್ತಿಯ ಕ್ರಿಯಾಮಾರ್ಗಯ ಹಮುವೆ ಕೊಲಂಬ ವರಾಯೆ ಪ್ರಧಾನ ಬಹಳುಂ ಪರ್ಯಂತ ತುನಮ ದಡಿ ತದಬದೆಯಕಟ ಲಕ್ವ ತಿಬಿನ ಬವಟಾಯ್ ತೊರತುರು ವಾರ್ತಾವನ್ನೆ ವೃತ್ತಿಯ ಸಮಿತಿ ಸಂಧಾನೆಯ ವಿಸಿನ್ ಪಲಸನ ದಿನ ಆರಂಭ ಕರಂತ ಇದನ್ನು ವೃತ್ತಿಯ ಸಮಿತಿ ವ್ಯಾಪಾರೆ ಅದು ದಿನ ಅಖಂಡ ಪಸನ ದಿನ ತಪ್ಪು ಕ್ರಿಯಾತ್ಮಕ ಮೇವನ ವಿಟತ್ ಮುದಲ್ ಅಮಾತ್ಯಾಂಶಯ ಸತ್ಯಂಗ್ ಅಪಟ ಕಿಸಿಮ ಪಿಲಿಕತ ಹೇಗೆ ವಿಸುದುಮಕ್ ಲಭಿಲನ್ ಮುದಲ್ ಅಮಾತ್ಯಾಂಶಯ ಲೇಖಂವರೆಯಾಗಿ ಮೇ ಹಿತವಕ್ಕಾರಿ ಕ್ರಿಯಾಕಲಾಪ ನಿಸಾತಮೇ ನೀ ಪ್ರಶ್ನೆ ಮಟ್ಟಮಠ ಟಿಕ್ಕಿಲಾತೀನಿ ಮೇವನ ವಿಟ ಕೊಲಂಬ ವರಾಯಿ ಪ್ರಧಾನ ಬಹಳಂ ಪಾರೆ ಅಂತ ತುಡಮ ಬಹಳಂ ತದ ಬಾಧ್ಯ ಲಕ್ಕಲಾತೀನ ಈ ಸವಸ್ಭಾಗ್ಯ ವಿನಯಿಟ ಬಹಳಂ ತುಂದಾಸ್ ಪಂಥಿಯ ಪಮನ ಬಹಳಂ ತದ ಬಾಧ್ಯ ಲಕ್ಕಲಾತಿಪ್ಪ මේ වෙනකොට බහලුම් නිෂ්කාසනය සම්පූර්ණම වගේ ඇන හිටලා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග පමණක් නිදාස් කරනවා කියලා. මේ වෙනකොට එයත් සීමා වෙලා තියෙනවා නිදාස් කිරීම. රේගු මූලස්ථානයෙන් මේ බහඬ නිෂ්කාසනය කිරීම සඳහා ලිපිගොනු ඒ අවශ්‍ය අනුමත කිරීම කරගත යුතුයි. නමුත් මේ වෙනකොට එය සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා රේගු නිලධාරීන් විසින්. මේ වෙනකොට වරාය පරිශ්‍රයේ විශාල බහලුම් ප්‍රමාණයක් තිබෙනවා නිෂ්කාසනය කිරීම සඳහා. CICT අංගණයේ පමණක් බහලුම් 3000කට ආසන්න සංඛ්‍යාවකුත් SGT අංගණයේ බහලුම් 750කට ආසන සංඛ්‍යාවකුත් JCT අංගණයේ සහ ECT අංගණයේත් බහලුම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් අනායන ශ්‍රේෂ්ඨයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. බහඬ හිගයක් ඇති වෙන්න පුළුවන්, බහඬ මිල ඉහළ යෑමක් වෙන්න පුළුවන්. රේගු වෘත්තීය සමිතිය අතිකාල සේවාවලින් ඉවත් වෙමින් සිදු කරගෙන යන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මේවන විට ඔරුගඩවත්ත කන්ටේනර් රථ අංගණයේ පිවිසුම් මාර්ගය දෙපස දිගු කන්ටේනර් රථ පෝලිම්ද දක්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමන්, ජනාධිපති ලේකම්තුමන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කරලා තියෙනවා. අද වෙන විටත් මේ සම්බන්ධයෙන් එකඟතාවයකට එහෙම නැත්නම් පිළිතුරක් ලබා ගැනීමට අපි හැකි වෙලා නැහැ. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ආනයන බහඬ නිදාස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවා. මේ වන විට වරාය තුල සහ බහඬ නිෂ්කාසන අංගනවල බහඬ පරීක්ෂණ අංගනවල බහලුම් 760කට ආසන්න ප්‍රමාණයක් රැඳිලා තියෙනවා නිෂ්කාසනය නොකර. මේ අංගනේ තත්ත්වය මොකද ඔරුගඩවත්තේ? මේ අංගනේ විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය වගේ අත්‍යවශ්‍ය බහඬ පරීක්ෂා කරන තැන සෑහෙන දුරට සෑහෙන ප්‍රමාණයක් බහලුම් ඊයේ නිදහස් කළා. අදත් ඒ තත්ත්වෙන්ම ක්‍රියාත්මක වනු ඇති. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.